රසායනික පොහොර වලට වගේම කෘෂි නාශක වලට රජය විසින් තහනමක් පැනෙව්වේ හිතු මතේ කියලා බොහෝ දෙනා චෝදනා කළා. පසුගිය අප්‍රේල් මාසයේදී රසායනික පොහොර සහ කෘමි නාශක වර්ග ගෙන්වීම තහනම් කරන බවට රජය ප්‍රකාශ කළා. ඊන අනතුරුව මේ මාස 6 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය පියවර ගත්තා. එක්වරම හදිසියෙම ගත්ත මේ තීරණයට රටේ බහුතරයක් ගොවින්ගේ විරෝධය එල්ල වුණා. එදා සිට අද දක්වා මේ මොහොත දක්වාත් රට පුරා විවිධ ප්‍රදේශවල කොතැනක හෝ ගොවි විරෝධතාවයක් පැවැත්වෙනවා පොහොර ඉල්ලලා. රසායනික පොහොර ඉවත් කරලා කාබනික පොහොර දෙනවා කිව්වට ගොවීන්ට ලැබුණු කාබනික පොහොරක් නැහැ. ඉන්දියාවෙන් ලැබුණු නැනෝ නයිට්‍රජන් ඇතුළු පොහොර වර්ග ප්‍රමාණවත් නැහැ. අපේ රටේ නිෂ්පාදනය කළ කාබනික පොහොරද ප්‍රමාණවත් නැහැ. මේ අතර සමහර ගොවීන් කලින් ගෙනාපු හංගපු රසායනික පොහොර යොදලා ගොවිතැන් කටයුතු ආරම්භ කළා. ගොවි විරෝධ හමුවේ බඩේරුඟු වගාවට අවශ්‍ය යූරියා දෙන්න රජය කටයුතු කළේ තමන් ගත්ත තීන්දුව අඩියක් පස්සට අරගෙන. මේ අතර පවතින තත්ත්වයේ දිගින් දිකටම නරක අතට හැරෙමින් තිබුණු නිසා කෘෂි නාශක ගෙන්වන්නත් රජය වැට උඩ ඉඳලා ප්‍රකාශනිකුත් කළා. මේ අතර මහ කන්නේ භෝගවගවන් සඳහා අවශ්‍ය නිසි ප්‍රමිතියන් හා ගුණාත්මක බවින් යුත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනයට අවසර ලබා දීමට රජය මේවන විට තීරණය කර තිබෙනවා. නිසි ප්‍රමිතියකින් යුත් ගුණාත්මක සහ ශාක පෝෂක මෙරට ගෙන්වීමට අවසර ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ මහ කන්නේ කියන්නේ සියලුම භෝග අධිකම ධාරිතාවයකින් ශ්‍රේෂ්ඨ ප්‍රමාණයකින් යුතුව කටයුතු කරන අවස්ථාව වී බඩේරිඟු එළවලු පළතුරු පේපොල් රබර් මේ සියල්ල ඉහළම මට්ටමකින් වවනවා. ඒතකොට මේ සඳහා ශාක පෝෂක සහ ශාකය ආරක්ෂා කර ගැනීම වලිබෝධකයන්ගෙන් ඉතා වැදගත්. කැබිනට් එක හරහා ලේකම්වරයා විදියට මටත් වැලි කරමාගන්න ලේකම්වරයාටත් බලතල ලබා දීලා තියෙනවා. මේ කියන භෝග සඳහා අත්‍යවශ්‍ය කරන මේ කියන ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය අවශ්‍ය ඉහළ ප්‍රමිතියේ ව නිර්දේශ කරලා වලිබෝධනාශක රජිස්ත්‍රාවරයා සහ කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ කමිටු වලින් අනුමැතිය අරගෙන මේ කියන දේ රටට ගෙනත් බෙදලා දෙන්න. මොකද මේවා නොතිබුණොත් අපිට දේශීය වශයෙන් අපේ අවශ්‍ය කරන ප්‍රමාණ වලින් මේවා නැහැ. ඒ නිසා අපේ කෘෂිකර්ම එහෙමනොත් කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අර කියන ඉහළ පෙළේ හොඳ පරිසර හිතකාමි රසායනික ද්‍රව්‍ය ගෙන්වීම සඳහා කරන ලද ඉල්ලීම කැබිනට් එක අනුමත කරලා නිර්දේශ කළා අපිට අවස්ථාවේ ලබා දීලා තියෙනවා. ඒවා නිර්දේශ කරන්න කියලා ඒවා අපිට ලබා දීමට යලකන්නේ අග පටන් ගත්ත මේ පොහොර අවුල මහකන්නේ වගාවන් සඳහා දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා. වගා කළ යුතු භෝග වර්ග එළවලු සහ විවගාව නිසි ලෙස පසුගිය වසරවල මෙන් මේ වන විට ආරම්භ වී නැහැ මේ පොහොර අර්බුදය නිසා. රජයේ මේ තීන්දුව තීරණයක හැප්පිච්ච ගොවීන් වගා කරන වෙනුවට කළේ විරෝධතා පාට කිය කිය උද්ඝෝෂණය කරපු එක. මේ නිසා වගා බිම් වල් වැදුනා. ඉස්සර යලට මහට වගා කරපු කැපුණු ගොයම් දැන් වගා කරන්න හදන්නේ ගොයම් කපන කාලයට. මේ නිසා රටේ ආහාර අර්බුදයක් ආවොත් ඊට වග කියන්න ඕන කවුද කියලා දැන්මම හිතු මතේ තීන්දුව තීරණ ගත්ත බලධාරීන් ප්‍රකාශ කළ යුතුයි. දැන් අපේ රටේ ගොවීන් පිරිසක් කාබනික පොහොර වලින් වගා කරනවා. තවත් පිරිසක් පොහොර නැතුව වගා බිම් දිහා බලාගෙන ඉන්නවා. තවත් පිරිසක් රසායනික පොහොර වලින් වගා කරන්න සූදානම් වෙනවා. මේ අතර පොළොන්නරුවේ ඇතම් ගොවීන් කාබනික පොහොරින් වගා කටයුතු සිදු කරන ආකාරයයි මේ. වගා කරන්න තමයි ඇහැත්ති. ප්‍රශ්නේ නම් මම නිෂ්පාදින කරගත්තු මේවානේ රජෙත් කියනවනේ අස්සන අදුනෝ හොත් දෙනවා කියලා වන්දියක් කො අපි කරලා බලන තමයි මේ ලැහැත්ති. වන්දි නම් කදේ වෙලත් අපිට මේ වගේ ගන්න ආදායම ගත්තා නම් ඇති. හඳ හරියපයි වෙන දෙයක් නැතත් මේ අතර ගලින් බිඳුනු වැව ගොවීන් අතරින් පිරිසක් වගාවන් අතහැරලා තවත් පිරිසක් පොහොර නැතුව පීඩා විඳින බවට අපිට තොරතුරු වාර්තා වුණා. ඉස්සර මිනිස්සු දැනුවත් කරලා මුවා කරලා එක කණ්ඩායම් දෙකක් මුවා කරලා පුරුදු කරලා මුවා කරන්නේ තිබ්බේ. මේ සම්පූර්ණ නැවැත්තුවා පොහොරදී. පුරුදු යටතේ සම්පූර්ණ මිටන් ඔක්කොම මේ අනත් වෙලා තියෙන්නේ. මිනිස්සුන් වගා කරන්න කියන්නේ දැන් මේ කරන්නේ දරුවන්ට කැඳ ටිකක්වත් දෙන්න ඕනේ. කැඳ ටිකක්වත් දෙන්න අපිට මුවා කරගන්න ඕනේ තෙල් පොහොර නැතත්. මන්නත් ආරෙලා තියෙන මේ පොහොර රස්සාව. අක්කර පහක් හයක් කරන ගොවි මහත්තයෙකුට අද වෙනකොට අක්කර වීබුසලක් දෙකක් තමයි කරගන්න වෙන්නේ. කෑමට තමන්ගේ කෑමට මොන හරි දෙයක් වෙන දෙයකට ඉතින් බලනදි මුණ දෙනවා ඉතින් ඒවත් එන්න හරි අමාරුයි මේ ගොවිය අනාථ වෙලා ඉන්නේ කාබනික පොහොර නිසානේ කාබනික පොහොර මිනිසුන් හුරු නැහැ අනිවාර්යෙන් මේ කාබනික පොහොරයකට එකපාරම යන්න නැතුව භාගෙද භාගයක්
प्रतिक्षेप नूरेलिये विशेषित आर्थिक मध्यस्थान सिद्धौना नोरेलिय प्रदेश गोवि संघान रसक अद कलु कोडी अततिव रासायनिक पोहर सह कृषि रसायन इला विरोधावेग निरतौना मुरगाकंद महवेली कलापे महकान्ने विभाग कटितु संधा जले निकुत कलद गोविन पोहर लबादेन दृश्य वगावेन इवत् वी सिटिनबा पोहर अर्बुदे एक पसकिन पवतिद्दी अनेक पस अधिक वेसी हमुए कुमरु अक्कर पनस दहसकट आसन्न प्रमाणयकट हानि सिदुवी अति बवट गोजन संवर्धन देपार्तमेन्तुव प्रकाश कला हानियट पत् वगाबिम संबंधेन वंदी गणनीय किरीमे कटितु क्रियात्मक करन बवै कृषिकर महा गोजन रक्षण मंडले अध्यक्ष जनरल पांडुक वीरसिंह महता प्रकाश कले මෙතර අහිතකර සුද්‍රජීවීන් බැක්ටීරියා අඩංගු බවට පැවසෙන චීන නැවක් අපේ රට වටේ කැරකෙනවා නැනෝ දියර පොහොර වලින් විතරක් අපේ රටේ කෘෂි කර්මාන්ත කටයුතු කරන්න බැහැ ඒ වගේම මේ වන විට රජයේගෙන ඇති තීරණයත් එක්ක වගාවන් සඳහා අවශ්‍ය ශාක පෝෂක කොටස් කෘෂි නාශක ගෙන්වන්න තීරණය කරලා ඒව කවද ලැබෙයිද මේ සියලු බරපතල ප්‍රශ්න වලට කඩිනමින් රජය බලධාරීන් විසඳුම් ලබා නොදුන්නොත් කාලහමාරයි समगे जन बल वेगे उद्घोषण कर दिन गतवन आंडवट एतम तीरन रिवर्स किरीमट सिदुव विपक्ष नायक साजिद प्रेमदास महता पवसनवा ए समगे विहिदुं बलगने जनगत किरीमे अवस्थावट अद एक्वेमे රසායනික පොහොර වගාවට අවශ්‍ය යෙදවුම් ගෙන්නන්නට අවසර ලබා දෙනවා ශාක පෝෂක කියලා අලුත් නමුකුත් ගොතලා ගුණාත්මක භාවයෙන් ඉහළ වචනේ දාලා අපිට පේනවා ආණ්ඩුව රිවර්ස් එකක් ගහන්න ලෑස්ති වෙනවා කිය. හැබැයි මම තව තවත් බලාගෙන ඉන්නවා හරියටම මේ දේ කරනකම්. මොකද කියන දේ කරන දේ අතර ලොකු පරස්පරයක් තියෙන මේ ආණ්ඩුවත්. අද ඒ ප්‍රකාශය කරපු පුද්ගලයා අවස වෙනකොට ඒ තනතුරේ ඉඳීද දැන්නෙත් නැහැ. මොහොතින් මොහොත වෙනස් වෙනවා. මෙහෙම හරි ආපහු හරවන්නට මේ අයට බලපෑම එල්ල කරේ වෙන කවුරුත් නෙමෙයි. සමගි ජන බලවේගයයි සමගි ජන බලවේගය උද්ඝෝෂණය කරලා දින 5යි ගියේ ආණ්ඩුවට රිවර්ස් ගහන්න සිද්ධ වුණා. ආණ්ඩුවට පස්සට යන සිද්ධ වුණා. කොයි තරම් බාධාව, කොයි තරම් අභියෝග එල්ල කරා. මතක තියාගන්න අපි සූදානම් මේ රටේ ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කරලා ගිරේ ලඟින්නත් අපි සූදානම් කියන එක මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।